Hello, so how are you? ඉතින් මම අද ඔයාලට උගන්වන්න යන්නේ මේ දවස්වල අපේ තාත්තලා අපේ ජීවත් කරන්න විඳින දුක පිළිබඳව. එයාලා මහන්සි වෙන විදිහ පිළිබඳව යම් අදහස් කීපයක් අපි කොහොමද ප්‍රකාශ කරන්නේ? ඒ ප්‍රකාශ කරලා අපි කොහොමද ඒක ප්‍රායෝගිකව භාවිතා කරන්නේ? ඒ පිළිබඳව හොඳ අවබෝධයක් සහ පුහුණුවක් ඔයාට ලබා දෙන්න තමයි මේ වීඩියෝ එකෙන් මම අද ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බලමු ඒ වීඩියෝ එකට සම්බන්ධ වෙලා කොහොමද මේ දේවල් අපි කතා කරන්න කියලා. Right, මුලින්ම මම මේ අදහස් ටික සිංහලෙන් ඔයාලට පැහැදිලි කරලා ඉන්නම්. ඊට පස්සේ ඔයා බලන්න ඒක කොහොමද මම ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නේ සහ ඊට පස්සේ ඔයා ඒක හොඳට පුහුණු වෙලා ඔයාගේ ලයිෆ් එකට ප්‍රායෝගිකව භාවිත කරන්න උත්සාහ කරන්න. Right. Okay, this is the story. අපේ තාත්තා කඩ වීදියට යනවා හැමදාම. ඔහු මහන්සි වෙලා වැඩ කරනවා. ඔහු සල්ලි ටිකක් හොයා ගන්නවා. ඔහු කෑම ටිකක් මිලදී ගන්නවා. ඔහු ගෙදර එනවා. ඔහු සාලේ වාඩි වෙනවා. ඔහු අපි ගැන හිතනවා. ඔහු සුසුම් හෙලනවා. පැහැදිලිද ස්ටෝරි එක? රයිට්. එහෙනම් මේ ස්ටෝරි එක අපි බලමු ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා. හරි සංවේදී විදිහට අපි මේ දවස්වල අපේ තාත්තලා කොහොමද දවස ගෙවන්නේ, යාලා කොහොමද මේ කඩපිලට ගිහිල්ලා කඩමණ්ඩියට ගිහිල්ලා තියෙන වැඩක් පලක් හොයාගෙන ඒක කරලා කීයක් හරි හොයාගෙන ආහාර ටිකක් අරගෙන ගෙදරවිල්ලා එයාලා කල්පනා කර කර ඉන්නවා, සුසුම් හෙල හෙල ඉන්නවා. එහෙනම් අපි බලමු ස්ටෝරියට ගිහිල්ලා. අපේ තාත්තා හැමදාම කඩ වීදියට යනවා. Our father goes to the bazaar every day. බසාර් කියන්නේ කඩ වීදිය. නැත්නම් කඩ මණ්ඩිය. නැත්නම් අපි කියනවා වෙළඳ සල් කීපයක් තියෙන ස්ථානය. Okay? Then our father goes to the bazaar every day. Our father goes to the bazaar every day. අපේ තාත්තා හැමදාම කඩ මණ්ඩියට නැත්නම් කඩ වීදියට යනවා. He works hard. He works hard. ඔහු මහන්සි වී වැඩ කරනවා. He works hard. ඔහු මහන්සි වී වැඩ කරනවා. He earns some money. He earns, earns කියන්නේ උපයනවා, හම්බ කරනවා. Earns some money. ඔහු සල්ලි ටිකක් හම්බ කරනවා, සල්ලි ටිකක් උපයනවා. He buys some food. He buys some food. ඔහු ආහාර ටිකක් මිලදී ගන්නවා. He comes home. He comes home. ඔහු ගෙදර එනවා. He sits in the living room. He sits in the living room. ඔහු සාලේ වාඩි වෙනවා. He thinks about us. He thinks about us. ඔහු අපි ගැන හිතනවා. He sighs. He sighs. S-I-G-H. Sigh කියන්නේ සුසුම් හෙලනවාට. He sighs. ඔහු සුසුම් හෙලනවා. මෙතනදී මම ඔයාට කියලා දීපු මේ හැම ක්‍රියාපදයකම අවසානට එස්සහුර දාලා තියෙනවා. එස්සහුර එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ තාත්තා කියන්නේ තනි පුද්ගලයෙක්. ඒක වචනයක්. අන්න ඒ නිසා තාත්තා මේ හැමදාම කරන දේවල් පිළිබඳව කතා කරද්දී, එදිනෙදා ජීවිතයේ ඔහුගේ කරන දේවල් පිළිබඳව කතා කරද්දී, අපිට විශේෂයෙන් හයිලයිට් වෙන දේවල් පිළිබඳව කතා කරද්දී අපි ඒ ක්‍රියාපදයේ අවසානයට S දානවා. එහෙනම් දැන් මේ කොටස මම ඉංග්‍රීෂ් වලින් පැහැදිලි කරලා දෙන්නම්. ඉංග්‍රීෂ් වලින් විතරක් කියන්නම්. ඕකේ. Our father goes to the bazaar every day. Our father goes to the bazaar every day. Our father goes to the bazaar every day. He works hard. He works hard. He works hard. He earns some money. He earns some money. He buys some food. He buys some food. He comes home. He comes home. He sits in the living room. He sits in the living room. He thinks about us. He thinks about us. He thinks about us. He sighs. He sighs. He sighs. S-I-G-H sigh. එකට S දාපු size. ඔහු සුසුම් හෙලනවා.
राइट अभी तो पारा इंग्लिश अदा इंग्लिश सेंटेंस का ये के तेरुमा ये कम माते का मे वैडे मेहमम गोड़ दागा होंदर मा वैडा करांड होंदर मा महान्स वेंड होंद आवबोधया के का पुहनुआ गंड वाट मे देवल कथा करांड मेरी वेंडी ने अनिवार्य पुलवा ओके अवर फादर गोज टू द बाजार एवरीडे अपे ताता हेमदाम खाड़वी दिए यानवा ही वर्क्स हार्ड ओहु महान से भी वैध करनवा ही अर्न्स सम मनी ओहु साली टीका कुपे नवा मुदल टीका खोए नवा ही बाइस सम फूड ही कम्स होम ही सिट्स इन द लिविंग रूम ओहु साले वाड़ी वेनवा ही सिट्स इन द लिविंग रूम ओहु साले वाड़ी वेनवा ही थिंक्स अबाउट अस ओहु अपी गैन हितनवा हेमनी तात तला महंस वेला वैड़ करला कि या कारी हम कर ले विला हेट दाव से वैड़ कर ले बही दे ये वगी देवल हितना उम्मीद दाव सोल दिमापियो ही थिंक्स अबाउट अस ओहु अपी गैन हितनवा ही साइज ඔහු සුසුම් හෙලනවා. ඉතින් මෙතන මේ ස්ක්‍රීන් එකේ මේ හැම සෙන්ටෙන්ස් එකක්ම ඉංග්‍රීසි වලින් මම දාලා තියෙනවා. ඒ දේවලුත් බලන ගමන් මම මේ කියන අදහසුත් ඔයාගේ ඔළුවට අරගෙන ප්‍රායෝගිකව ගන්න උත්සාහ කරන්න. රයිට්. මේ කතාව මම තව කොටස් දෙකකට අර අයනවා. ඒ කියන්නේ මේ කතාව මම අතීතයෙන් කියන හැටි උගන්වනවා. ඒත් එක්කම මේ කතාව අනාගතයෙන් කියන හැටිත් මම උගන්වනවා. දැන් අපි බලමු මේ ස්ටෝරිය කොහොමද අතීතයෙන් කියන්නේ කියලා ඉස්සරයම්ම ඉස්සරලම අපි බලමු සිංහලෙන් කොහොමද මේක අතීතයට අරන් යන්නේ කියලා. ඔකේ are you ready? Are you ready to go with me? Are you ready to talk with me? Right, then let's go. ඇත්තටම ඔයාට ඉංග්‍රීසි භාෂාව ගොඩක් අමාරුද? ඒත් ඔයා කැමතිද මුල ඉඳලා සරලව ඉතාමත් නිවැරදිව ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න? ඉංග්‍රීසි අකුරු ලියන්න, අකුරු ගලපලා වචන ලියන්න, වචන ගලපලා වාක්‍ය නිර්මාණය කිරීම, ඒත් එක්කම ටිකෙන් ටික පියවරෙන් පියවර ඉංග්‍රීසි භාෂාව කතා කරන තත්ත්වයට ඔයාගේ හැකියාවන් දියුණු කරගන්න ඔයා කැමතිද? එහෙමනම් ඔයාට පුළුවන් ජනවාරි මාසේ 10 වෙනිදා, ඒ කියන්නේ සඳුදා රාත්‍රී 7:30ට ආරම්භ වෙන මගේ අලුත්ම ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙන්න. මේකෙදි මුල ඉඳලා හැම දෙම ඉතාමත් සරලව නිවැරදිව උගන්වනවා. ඔයාට කිසිම ඉංග්‍රීසි දැනුමක් තියෙන්න අවශ්‍ය නැහැ. අඩුතරම ඔයාට ABCD වත් ලියන්න බැරි වුණා කියලා කිසිම ගැටලුවක් නැහැ. ඒ හැම දෙම මම උගන්වනවා. ඉතින් මෙම කෝස් එක, මෙම පාඨමාලාව සතියට දවස් 3ක් තියෙනවා. ඒ කියන්නේ සඳුදා, බදාදා, සිකුරාදා යන දවස් 3ේම රාත්‍රී 7:30 සිට 9:30 දක්වා පැවැත්වෙනවා. අපි හිතමු යම්කිසි දිනයක ඔයාට සම්බන්ධ වෙන්න බැරි වුණොත් මෙම කෝස් එකට එහිදී උගන්වන රෙකෝඩින්ග්ස් ඔයාට කැමති වාර ප්‍රමාණයක් නරඹලා නැවත නැවත පුහුණු වීම කරන්න පුළුවන්. ඔයා කුමන වයස් මට්ටමක හිටියත් කිසි ගැටලුවක් නැහැ. මේ පාඨමාලාව තුලින් මුල ඉඳලා හැම දෙම નિවරදිව ඉගෙනගෙන ඉංග්‍රීසි කතා කරන තත්වයට මම ඔයාව පත් කරනවා. එහෙමනම් මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඔයා කැමති නම් මේ ස්ක්‍රීන් එකේ තියෙන මගේ නම්බර් එකට ඔයාගේ නම සඳහන් කරලා මට WhatsApp message එකක් එවන්න. අපිට පුළුවන් මාස 4ක් වෙනි කෙටි කාලයක් ඇතුළත ඉංග්‍රීසි කතා කරන තත්වයට මුල ඉඳලා ඉගෙන ගන්න. අපි තාත්තා හැමදාම කඩවීදියට ගියා. දැන් කියන්නේ යනවා කියලා නෙමෙයි ගියා කියලා. එතකොට ඕන සිංහල වචනේ යනවා කියන එක ගියා බවට වෙනස් වුණා. එහෙනම් ඉංග්‍රීසි එක වෙනස් වෙන්න ඕනේ නැද්ද? ඒ ගැන අපි ඉගෙන ගන්න ඕනේ නැද්ද? රයිට්. අපි තාත්තා හැමදාම කඩවීදියට ගියා. ඔහු මහන්සි වී වැඩ කරා. ඔහු සල්ලි ටිකක් හම්බ කරා. ඔහු කෑම ටිකක් මිලදී ගත්තා. ඔහු ගෙදර ආවා. ඔහු සාලේ වාඩි වුණා. ඔහු අපි ගැන හිතුවා. ඔහු සුසුම් හෙළුවා. එහෙනම් මේ දේවල් තාත්තා අතීත කාලයේ කරපු බවක් තමයි මේකෙන් කියන්නේ.
රයිට් මුලින් මං කිව්වා තාත්තා එදිනෙදා ජීවිතයේ මේ කරන දේවල් පිළිබඳව, එයා වෙන මහන්සිය පිළිබඳව, එයා අපි ගැන හිතන විදිහ පිළිබඳව. දැන් මං කියනවා තාත්තා අතීතයේ අපි ගැන හිතපු විදිහ, එයා මහන්සි වෙලා වැඩ කරපු විදිහ, මේ දේවල් මම ඔයාට එකින් එක පැහැදිලිව අරගෙන සරලව කියලා දෙනවා. එහෙනම් මම මුලින් කිව්වේ තාත්තා හැමදාම, අපේ තාත්තා හැමදාම කඩවීදියට ගියා. එතකොට our father goes ගන්න බෑ, ඒක went වෙන්න ඕනේ. මොකද goes කියන්නේ යනවා, ගියා අදහසෙන් නම් එය went බවට පත් වෙන්න ඕනේ. ස්ක්‍රීන් එකේ තියෙනවා වචන හොඳට බලන්න. ඒකත් එක්කම මම කියන දේත් ඔලුවට ගන්න, ප්‍රායෝගිකව මේක භාවිතා කරන්න හුරු වෙන්න. Our father went to the bazaar every day. අපේ තාත්තා හැමදාම කඩවීදියට ගියා. He worked hard. ඔහු මහන්සි වී වැඩ කරා. He earned some money. මෙතන earns කියන ක්‍රියාපදේ earned බවට පත් වෙනවා. earns කියන එක earnt බවට පත් වෙනවා. එහෙම නැත්නම් earned බවට පත් වෙනවා. ඔතන earn එක earn කියන නැත්නම් earns කියන ක්‍රියාපදයට t දාලා, අවසානයේ t දාලා earned කරපුවාම ඒක බ්‍රිටිෂ් ඉංග්‍රීසි වචනයක්. බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි වචනයක්. ඒකට ed දාලා earn වලට ed දාලා කතා කරපුවාම ඒක ඇමරිකන් ඉංග්‍රීසි වචනයක්. ඉතින් අපි ලංකාවේ අය ওই දෙකම පාවිච්චි කරනවා. මොකද අපි ඉන්දියාවෙනුත් ණය ගන්නවා, එංගලන්තෙනුත් ණය ගන්නවා. Don't think about that. ඒ කියන්නේ හිතන්න එපා. ඒ හින්දා නෙමෙයි ඇමරිකාවේ කට්ටිය භාවිතා කරන්නේ ඔකට අවසානට ed දාලා, එංගලන්තේ කට්ටිය පාවිච්චි කරන්නේ අවසානට t දාලා. අපි දැනට t දාලා ඉගෙන ගමු. ඔහු සල්ලි ටිකක් ඉපැයුවා, හම්බ කරා. He earned some money. He bought some food. ඔහු ආහාර ටිකක් මිලදී ගත්තා. He bought some food. ඔහු ආහාර ටිකක් මිලදී ගත්තා. He came home. අන comes එක came වෙලා. He came home. ඔහු ගෙදර ආවා. He sat in the living room. ඔහු සාලේ වාඩි වුණා. He thought about us. He thought about us. ඔහු අපි ගැන හිතුවා. He sighed. SIGH වලට ED එකතු වෙලා sight වෙනවා. ඔහු සුසුම් හෙළුවා. Right? අපි එහෙනම් අයිත් මේ අතීත කාලයෙන් කතා කරපු දේවල් පිළිබඳව තව ටිකක් අවබෝධයෙන් ප්‍රැක්ටිස් කරමු. Right? Okay. Our father went to the bazaar every day. Our father went to the bazaar every day. Our father went to the bazaar every day. අපේ තාත්තා හැමදාම කඩවීදියට ගියා. He worked hard. ඔහු මහන්සි වී වැඩ කළා. He worked hard. ඔහු මහන්සි වී වැඩ කරා. He earned some money. ඔහු සල්ලි ටිකක් හම්බ කරා. නැත ඉපැයුවා. He bought some food. ඔහු ආහාර ටිකක් මිලදී ගත්තා. He came home. ඔහු ගෙදර ආවා. He sat in the living room. ඔහු සාලේ වාඩි වුණා. He thought about us. ඔහු අපි ගැන හිතුවා. He sighed. ඔහු සුසුම් හෙළුවා. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති මේ වර්තමාන කාලයේ එදිනදා ජීවිතයේ තාත්තා කරන දේවල් සහ එදිනදා ජීවිතයේ තාත්තා කරපු දේවල් පිළිබඳව
මම මේ උදාහරණ කීපයක් අරගෙන ඔයාට පොඩි ස්ටෝරි එකක් පොඩි කතාවක් එක්ක මේ දේවල් කියලා දුන්නේ. රයිට්. එහෙනම් අපි බලමු මේක කොහොමද අනාගත කාලෙන් කියන්නේ. අනාගත කාලෙන් මේ දේවල් අපි කොහොමද අපේ තාත්තා ගැන කතා කරන්නේ කියලා. රයිට්. එතකොට මේක අපි අනාගත කාලයට අරන් ගියපුවාම ඒ කියන්නේ හෙට අනිද්දා ඉන් අනිද්දා ලබන මාසේ ඔය වගේ අනාගත කාලේ මේවා සිදුවේ. තාත්තා අනාගත කාලෙත් මේ දේවල් කරයි. කියන අදහස ගද්දී අපිට කියන්න පුළුවන් අපේ අදහස් ටික සිංහලෙන් මේ විදිහට. ඊට පස්සේ අපි ඉංග්‍රීසි වලින් කියන හැටි ගමු. අපේ තාත්තා හැමදාම කඩවීදියට යයි. එතකොට යනවත් නෙමෙයි කියන්නේ ගියත් නෙමෙයි කියන්නේ යයි කියලායි කියන්නේ. අනාගතේ යයි. හැමදාම කඩවීදියට යයි. ඔහු මහන්සි වී වැඩ කරයි. ඔහු සල්ලි ටිකක් උපයයි. ඔහු ආහාර ටිකක් මිලදී ගනී. ඔහු ගෙදර එයි. ඔහු සාලේ වාඩි වෙයි. ඔහු අපි ගැන හිතයි. ඔහු සුසුම් හෙලයි. එහෙනම් දැන් ඔයාලට පොඩි අවබෝධයක් එන ඇති කොහොමද මේ වර්තමානයේ අතීතයේ අනාගතය ගලපලා අපේ අදහස් කියන්නේ. ඒ සිංහලෙන් වෙනස් වෙන අදහස් ටික ඉංග්‍රීසි වලනුත් ඒ විදිහටම වෙනස් කරන්න ඕනි. රයිට්. අපි බලමු එහෙනම් අනාගත කාලෙට ගිහිල්ලා. රයිට්. කොහොමද තාත්තා මේ දේවල් අනාගත කාලේ කරයි කියලා අපි අපේ අදහස් ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. Our father will go to the bazaar every day. Our father will go to the bazaar every day. Our father will go to the bazaar every day. අපේ තාත්තා හැමදාම කඩවීදියට යයි. He will work hard. He will work hard. ඔහු මහන්සි වෙලා වැඩ කරයි. He will earn some money. ඔහු සල්ලි ටිකක් උපයයි. He will earn some money. He will earn some money. ඔහු සල්ලි ටිකක් උපයයි. He will buy some food. He will buy some food. He will buy some food. ඔහු ආහාර ටිකක් මිලදී ගනී. He will come home. He will come home. ඔහු ගෙදර එයි. He will come home. ඔහු ගෙදර එයි. He will sit in the living room. He will sit in the living room. ඔහු සාලේ වාඩි වෙයි. He will think about us. He will think about us. ඔහු අපි ගැන හිතයි. He will sigh. He will sigh. ශයි නෙමේ සයි. He will sigh. ඔහු සුසුම් හෙලයි. Right. එහෙනම් පැහැදිලි ඇති කොහොමද මේ අපේ තාත්තා හැමදාම අපි ගැන හිත හිත වැඩ කරන්නේ සහ හැමදාම අපි ගැන හිත හිත වැඩ කෙරුවේ සහ හැමදාම අපි ගැන හිත හිත වැඩ කරයි කියලා අපි හිතන්නේ. එහෙනම් මේ මම පැහැදිලි කරපු වර්තමානය අතීතය අනාගතය කියන කොටස් තුන අපි ඉංග්‍රීසි කතා කරද්දී ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ වගේ කොටස් මතක තියාගන්න උත්සාහ කරන්න මේ වගේ සරල පොඩි ස්ටෝරි එකක් අරගෙන. එතකොට ඔයාට කවදාවත් මේවා අමතක වෙන්නේ නැති වෙයි. රොෂාන් න්‍යාපා අමතක වුණත් මේ ඉංග්‍රීසි අමතක වෙන්නේ නැති වෙයි. රයිට්. ඉතින් මං හිතනවා ඔයාට මේ දේවල් සුපිරියට පැහැදිලි කියලා. මේ දේවල් නැවත නැවත පුහුණු වීම කරන්න ඔයාට අනිවාර්යෙන් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ෂුවර්. ඩෙෆිනිට්ලි. රයිට්. ඉතින් අපි තවත් මේ වගේම ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් එක්ක ආයෙත් හම්බෙමු. So, goodbye.